වැලිගම පදිංචි 24 හැවිරිදි කාවින්දියා මදුෂානි නැමැති මෙම මව වෛද්‍ය උපදෙස් අනුව පසුගිය 22 වනදා මාතර නව දිස්ත්‍රික් මහරෝහලට දරු ප්‍රසූතිය සඳහා ඇතුළත්ව තිබෙනවා. එහිදී රෝහල් කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ බිලිඳා කුස තුලදීම මියගොස් සිටින බවයි. 24 වනදා රාත්‍රියේ බිලිඳා පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබුණා. මෙම මවගේ ඥාතීන් චෝදනා කරන්නේ දරුවාගේ මෘතදේහය තමන්ට ලබා දෙන ලෙස රෝහලේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඔවුන් පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කළ බවයි. දරුවාගේ මරණය සම්බන්ධයෙන් ලේඛනවල සටහන්ව නොමැති බවටද ඔවුන් චෝදනා කරනවා. එතකොට ඇයි දැන් ඕගොල්ලෝ පරස්පර කතා දෙකක් කියන්නේ? ආධානගාරට ගියා, තව කොළඹ දැන් එයා වලදාපු දරුවා කොහොමද මට කියන්නකෝ? දැන් එන්නේ මේ මරණ දැන් බොඩියක එන්න කොහොමද කියන්නකෝ මට? අපි කියන්නේ නෑ. ඇයි ඕගොල්ලෝ කියන්න තියනවා දැන් මෙතන පරස්පර කතා දෙකක්? මම නෙවෙන්නේ අර දම මහත්තයනි. හරි හරි දම මහත්තය හරි මෙහෙ මහත්තය හරි ඒ මහත්තය හරි මේ ආයතනයන්නේ මේ ආයතනේ මම රජ ආයතනයක ඒකට මේ ආයතනයෙන් වෙච්ච එක මේක. ඒකට ඔයගොල්ලෝ දන්නේ නැද්ද මේ ඔයගොල්ලෝගේ ડોකියුමන්ට් මොකුත් නැද්ද එහෙට මෙහෙට අරව බලන්න. තියෙනවා. ඉතින් එහෙනම් කොහොමද ඔයගොල්ලෝ එහෙම කියන්නේ? මොනවද කියන්නේ? කොහොමද කියන්නේ ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ මම බලන්න ඔයගොල්ලෝගේ ડોකියුමන්ට්. අපිට ආවතන නැතුව ඉන්න බැහැ මගේ. හරි. මම හරි ඔයගොල්ලෝ මට කිසිම ડોකියුමන්ට් එකක් දෙන්න මට කියන්න. ඔයගොල්ලෝගේ මේ පරස්පර කතාව මොකද කියන්නේ? නැතුව තියෙන්නේ සුදුමත් දෙයිලු මංගව නගර සභාවේ කාවින්දියා මදුෂානිගේ නමින් එක මරණයක් දාලු. මගේ ළමයට ළමයි දෙන්න තුන් දෙනෙක් හම්බුනේ නැහැ. එක ළමයයිනේ හම්බුනේ. මං අහු මේකේ තේරුම මොකද්ද කියලා දැන් ඉතින් කියන්න තියෙන්නේ දරුවෝ කියලා දෙන එක විතරයි. මගේ ලේලියේ එයා දෙනවයි කියලා තමයි කිව්වේ. මේ කටියේ මාසෙන් මාසෙට දෙන්න ගිහලා කිනික් එකට එදත් කිනික් එකට ගිහලා තමයි මේ හොස්පිටල් එකෙන් ගෙනත් තියෙන්නේ.